ಅಣ್ಣ ಮಾಡಿ ತಾಯ್ವಾರಿಗೆ ජනතාවගේ මේක 225ට අයිති රටක් නෙමෙයි. මේක ජනතාවගේ අපේ තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන. ඒකයි මම මෙතනට ආවේ. මොකද අපේ තරුණ තරුණියන්ට අනාගතය නැති කරලා තියෙන්නේ මේ 225. Thank you. මේ ජනතාව පාරට බහින්නේ ගෝටා ගෝ හෝම් කියලා. ගෝටා ගෝ හෝම් කියපුවම කැබිනට් එක ගෙදර යන්න හදනවා. ගෙදර ගිහිල්ලා අපි කිව්ව කැබිනට් එකට ගෙදර යන්න කියලාද? මේ රටේ ජනතාව ඉල්ලන්නේ ජනාධිපති දෙවියන්ට ගෙදර යන්න කියලා. කරුණා කරලා ගෝටා ගෝ හෝම් නැත්නම් ගෝටා ගෝ ටු ජේල් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හිරේ යන්න ලෑස්ති වෙන්න කියලා කියන්න දෙන්නේ. මේ රට විනාශ කරපු පාලකයන්ට විරුද්ධ මේ රටේ ජනතාව අද මේ පාරට බැලලා තියෙන්නේ. ජනාධිපති දෙවියන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ මේක රැඳී සිටින්න තවදුරටත්. ඔය රෙදි ඇඳගෙන තොතන ඉන්න කියලා අපි අහනවා. වාම ඉල්ලා අස්සලා ගෙදර යන්න කියලා අපි ජනාධිපතිට කියනවා. ජනතා මේ උද්ඝෝෂණ වලට බය වෙච්ච රාජපක්ෂ ආණ්ඩුව අද මේ නායාමට తాවකාලික පැලස්තරයක් ගහනවා. ඒ තමයි කැබිනට් එකේ හැමයා කරලා රාජපක්ෂලා හිතනවාද තවදුරටත් මේ රටේ ජනතාව මෝඩියෝ කියලා. මේ වගේ తాවකාලික පැලස්තර වලට අහුවෙන්න අර රාජපක්ෂරු දෙන්නම ජනාධිපති අගමැති පුටුවේ ඉඳගෙන ඇමතිවරු ඔක්කොම අයින් කළාම හරියනවද? අනික ගෝටා ගෝ හෝම් කිව්වට පස්සේ ගෝටා ගිල්ල හමුදා කැම්ප් එක ඇතුලේ ඉන්නවයි කියලා අපිට ආරංචිය බංගරස්ස හැංගිලා මේ ගෝටා දැන් අලුත් සෙල්ලම ලෑස්ති වෙනවා. අපි ගෝටා බේ රාජපක්ෂට කියනවා, මහින්ද රාජපක්ෂට කියනවා, ඒ සෙල්ලම් යුගයේ මහතුරු දැන් ඉවරයි. මේ ඇවිල්ලා තියෙන ජනතාවගේ යුගයක්. ඒ නිසා ගෙවල් වලට එන්න කලින් මේකට ඇත්ත උත්තරයක් දාන්න පැලස්තර දැම්මොත් එහෙම ඇති වෙන තත්ත්වය එච්චර සුබදායක නැහැ කියලා. මොකද අපේ අනාගතේ නැ, අපිට ඉන්න නැ, අපි ඉගෙන ගත්තට වැඩක් නැ. අනිවාර්යෙන් මේ රට අපිට දෙන්න ඕන. සිංහල කියලා අපිට ඉතුරු වෙලා තියෙන මේ රට විතරයි. ඒ නිසා ගෝට යන්න ඕන. මහින්දරා මමත් මේ පක්ෂයට ඡන්දේ දුන්නා. කතා ආපු එක්කෙනෙක් හොඳට සහයෝගය දුන්නා. ඒත් මේ දැන් මේ අවස්ථාවේ මේ අපේ තරුණ ජනතාව මේ ආව එකගෙන අපිට හරිම ආවේගශීලී මේ 26ම 2226ම යන්න ඕනේ. මේ ඔක්කොම හොරු. මේ ඔය බොරු ඊයේ කරපු මේ ඊයේ කරපු දේවල් වලට හවු වෙන්න එපා. බොරු ආසින් පාර්ලිමේන්තු විසුරුවා අරින්න ඕනේ. තෑන්ක් යූ. මේක ලස්සන රටක්. අපි ඔක්කොම මේකට උදව් කළා. ටැකිටිමු. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.